ආයුබෝවන්. ඔබ දන්නවද මේ ලෝකෙ මිනිස්සු ගිටාර් එක ප්ලේ කරන්න අරගෙන ගිටාර් එක වාදනය කරන්න අරගෙන හරියටම අවුරුදු 159යි. ඔබ ඒ බව දැනගෙන සිටියාද? ඔබට තේරේවි මෙම වැඩසටහන අවසානයේදී අප මේ ගිටාරය සම්බන්ධව දැනගෙන සිටි දෙයට වැඩිය බොහෝමයක් දේ තව ඇති බව. ඉතින් අද මේ කතිකාවත අපි කරගෙන යන්නට අද දවසේ අපි ආරාධනය කෙරුවා ලංකාවේ ඉතාමත් දැවැන්ත චරිතයක් සංගීත ක්ෂේත්‍රයේ ඉන්න. ඉතින් ඔහු ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත, ජාත්‍යන්තර වශයෙන් නම් දැරු සංගීත ශිල්පීන් රාශියක් සමග කරට කර වැඩ කරලා ඒ අත්දැකීම් ලබාගෙන අදටත් ගවේෂණය කරමින් ඉගෙන ගනිමින් ඒ වගේම අලුත් නිපැයුම් කරමින් මේ ගමන යන සංගීත ක්ෂේත්‍රයට බෙහෙවින් සේවයක් ඉටු කරන ආදරණීය සංගීත ශිල්පියෙක් දිනේෂ් සුබසිංහ. අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ඇත්තරම මේ ගිටාරය සම්බන්ධව අපි නොදත් බොහෝ දෑ, විශේෂයෙන්ම මේ පිළිබඳව ඉතිහාසයේ ලියවූ දේවල්, ඉතිහාසයේ අපි කරපු දේවල් ගැන සමාලෝචනය දෙන්නට. ඉතින් මුලින්ම මම කැමතියි දැනගන්නට මේ ගිටාය අපේ ලෝකෙට ඇවිල්ලා මේ වෙනකන් ගත වෙච්ච මේ කාල සීමාවේදී මේ ගිටාරය වාදනය කරපු විදිහවල් මොනවද තියෙන්නේ? වාදනය කලේ මොන වගේද? ඒ කියන්නේ රෝෂිලා, මේ සතුටුයි මට ඔබ වැනි දක්ෂෙක් අද මගෙන් ප්‍රශ්න අහනවා. මේ මිනිස්සු ඉතිහාසය පුරා මේ තත්වාද්‍ය භාණ්ඩ වාදනය කරේ කොහොමද? අන්න එතනටනේ අපි එන්නේ. ගිටාර් එක ලෝකෙට බිහි වෙනවා 1862 දී ඇන්ටෝනියෝ ටොරස් ස්පාඤ්ඤේදී. ඒකට ඉස්සෙල්ලා අපේ කතාව දැන් අපි යනවා අවුරුදු 1000 ගණන් පස්සට. ඒ කියන්නේ අවුරුදු 5000කට අවුරුදු 5000කට එහා යන්න පුළුවන්. එතකොට මුලින්ම මිනිසුන් කොහොමද මේ තත්වාද්‍ය භාණ්ඩ පටන් ගත්තේ? හරි, වාදනය කළේ කොහොමද? ඉස්සෙල්ලා අපි එතනින් පටන් ගමු කතන්දරේ. දැන් මෙන්න මේ බලන්න, මේක ස්ට්‍රින්ග්ස්. මේ ස්ට්‍රින්ග්ස් ටික, ඒ කියන්නේ මේක දැන් අපි පෙන්නනවා මේ අපේ සමීප රූපයක වීණාව. එතකොට ඉස්සෙල්ලම මිනිස්සු දැන් වාගේ මේ අතේ දින බලන ස්ට්‍රින්ග්ස් ටික ගන්න එක ස්ට්‍රින්ග්ස් ටික. රයිට්. එතකොට ওই ස්ට්‍රින්ග්ස් ටිකට ටියුනින් ප්‍රමාණයක් වල තියාදීලා තියෙනවනේ. දැන් E එක, A එක, D එක, G එක, B එක, E එක. දැන් ඒ වගේ මේක ඇවිල්ලා කෝරා ලූට් කියලා ආප්‍රිකානු හැඩයක්. දැන් මේකේ අපි දැන් සමීප රූපවල පෙන්වන හරි වීණාව. ඉතින් මට මේ මං ළඟ තියෙන වීණාව ආකෘතිය මේක. ඒතකොට ඉස්සෙල්ලා මිනිස්සු මේ තත්වාදනය කරා. ඒතකොට ඒක එන්න බලන්න පළවෙනි වාදන ක්‍රමය. තත්වාද්‍ය භාණ්ඩ වාදනය කලේ කොහේද ඉතිහාසයක් පුරා? තත්වාදනය කිරීම. ඊට පස්සේ දැන් අපි සමීප රූපයක පෙන්නනවා මේ පිළිවෙලට. මේ කියන්නේ මේ ඔයාලට පැහැදිලි වෙන්න කියන්නේ තතවාදනය කිරීම, තත උඩ වාදනය කිරීම. තත උඩ වාදනය කිරීම ගත්තම අපිට ආවාද්‍ය භාණ්ඩ ගන්න පුළුවන්. සන්තූර් එක, ඩල්සිම, ඔයගේ වාද සිතර් කියලා වෙස්ටර්න් ඉන්ස්ට්‍රුමන්ට් ඇතුළේ. එතකොට ඔන්න ඒ තත මත වාදනය කරනවා. එතකොට ඊළඟට කාලයක් යනකොට මෙන්න මේක අත තියාගන්න මේ පොඩ්ඩකට. ඊට පස්සේ අපි මිනිස්සු ෆ්‍රෙට් එක උඩ වාදනය කිරීම තුන්වෙනි ක්‍රමේ. තත්වාද්‍ය භාණ්ඩ වාදනය කරපු ක්‍රමවලින් ෆ්‍රෙට් එක උඩ වාදනය කිරීම. ෆ්‍රෙට් දැන් මේක ටියුනින් නෑ, මම බෙන්නන්නේ මේ ෆ්‍රෙට් එක උඩ මේ. එතකොට ඒකම මේක ඉන්දියාවේ දැන් මේක ටිකක් ළඟයි වීණා ආකෘති වලට. මේ පස්සේ ආපු එස් රාජ්‍ය එක ගොඩාක් මෑත කාලින. එතකොට තත උඩ වාදනය කිරීම. ඔන්න දැන් අපි මම කිව්වා ඉස්සෙල්ලාම ස්ට්‍රින්ග් එක වාදනය කරනවා. ස්ට්‍රින්ග් එක උඩ වාදනය කරනවා. ඒ කියන්නේ තත්තික වාදනය කිරීම, තත මත වාදනය කිරීම, ෆ්‍රෙට් එක උඩ වාදනය කිරීම. මේ මෙන්න තවත් ෆ්‍රෙට් එක උඩ වාදනය කිරීම මේ පිපා. දැන් මේ ෆ්‍රෙට් එක උඩ ගහන්නේ. රයිට්. එතකොට ඔන්න ෆ්‍රෙට් එක උඩ මිනිස්සු ගහලා තිනවා. ඊට පස්සේ ඒ වගේම මිනිස්සු ෆ්‍රෙට් අතර වාදනය කිරීම. දැන් ඕක මේ ෆ්‍රෙට් අතර වාදනය කිරීම තමයි අපේ කතන්දරේ නැවතුම් පොළ. එහෙනම් ගිටාර් එක ගහන්නේ පොඩක් පොඩි පාට් එකක් ගහලා බලන්න නිකන්. ෆ්‍රෙට් එක මත. ඒ කියන්නේ ෆ්‍රෙට් බාස් දෙකක් අතර. ෆ්‍රෙට් මීන්ස් between two ෆ්‍රෙට් බාස්. හරි. එතකොට මිනිස්සු ඔන්න තත්වාද්‍ය භාණ්ඩ ගහලා තියෙන ක්‍රමයේ තමයි තත්වාදනය කිරීම. තත්තික වාදනය කරා, තත මත ස්ටික් මේකකින් වාදනය කළා. ඊළඟට ෆ්‍රෙට් එක උඩ වාදනය කළා, ෆ්‍රෙට් අතර වාදනය කළා, සහ වයලින් සරෝද් වගේ ෆ්‍රෙට්ලස් වාදනය කරා. සරෝද් වගේ ඉන්ස්ට්‍රුමන්ට් නැහැ, වයලින් වගේ ෆ්‍රෙට් නැහැ. ඔන්න ඔය ක්‍රම පහ.
තත්වාදනය කිරීම තත මතවාදනය කිරීම ෆ්‍රෙට් එක උඩවාදනය කිරීම ෆ්‍රෙට් එක මැදවාදන කිරීම ෆ්‍රෙට්ලස් වාදන කිරීම ඔන්න ඔය පහතමයි මේ මුළු ඉතිහාසෙම මිනිස්සු මේ තත්වාද බහන්වල කරලාදී. එතකොට මේකෙදී එනවා කතන්දරයක්. මේක මේ විදිහට තත්වාදනය කිරීම ඔය තත මතවාදනය කිරීම ෆ්‍රෙට්ලස් වාදනය කිරීම ෆ්‍රෙට් උඩවාදනය කිරීම ෆ්‍රෙට් මැදවාදනය කිරීම කෙසේද කළේ? එකක් ඇඟිලි වලින් කළා. ඇඟිලි වලින් කළා නේද? Right. එකක් පික් එක ඔගොල්ලෝගේ දනන් වෙන්න ඕනේ නේ. ස්පෙක්ට්‍රම්. ස්පෙක්ට්‍රම් එක වාදනය කරා. දැන් ස්පෙක්ට්‍රම් එක වාදනය කරන විදිහ වෙනවා. යා ස්පෙක්ට්‍රම් එක වාදනය. අනිත් එක බෝහෙම් වාදනය කළා. තුන්වෙනි ක්‍රමේ. හතරවෙනි එක ස්ටික්ස් වලින් අර ඩල්සිම සතුරු වර්ග ස්ටික් එකකින් වාදනය කළා. ඒතර හතරයි. ඇඟිලි වලින් වාදනය කිරීම, ඇඟිලි වලින් පමණක් වාදනය කිරීම, ඊට පස්සේ ස්පෙක්ට්‍රම් එකක් භාවිත කිරීම, ඊට පස්සේ අලුවක් භාවිත කිරීම, ඊට පස්සේ ස්ටික් එකක් භාවිත කිරීම. මෙන්න මේ ක්‍රමය තමයි තත්වාදී භාණ්ඩ මනුෂ්‍යය කියන පුද්ගලයා වාදනය කරේ ඒ ඉතිහාසය පුරාවට. නමුත් තවත් යම්කිසි තර්ක මේ ලෝකේ අපි කොච්චර කතා කළත් මීටත් වඩා තව ක්‍රම තියෙනවා කියලා දන්නා හිටිනවනම් ඒවත් ඒ දැනුම් මේ විශේෂයෙන්ම මේ ත්‍රෙඩ් එකේ පුළුවන් නම් යට ඉදිරිපත් කරන්න දැනුම ආකාරයෙන් මොකද කියවන කෙනාට අපිට අවශ්‍ය ප්‍රඥාවට ඒ උත්තරේ ලබා දෙන්න. මොකද සංගීතය කියන්නේ අද ඊගෙන ගෙන ඉවර කරන්න පුළුවන් දෙයක්. කවදාවත් කවදාවත් අපි කරන්නේ. අපි නොදන්න දේ බොහෝයි. අපි දන්න ටික අද වලක්ක බෙදා ගන්න එනවා. ගිටාරය කියන වචනය අපිට බොහොම හුරු පුරුදු වචනයක් වුණාට ඔබ දන්නේ නැහැ නේද ඒ ගිටාරය කියන නම හැදුනේ කොහොමද කියලා. ඉතින් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ගිටාරය කියන නම කොහොමද හැදුනේ කියලා. හරි. ඕකට දැන් මම මේ රිසර්ච් කරපු මේකක් තියෙනවා. මේ පත්‍රිකාවත් දැන් මම හිතනවා අපි රූපයක් විදිහට ඉදිරිපත් කරනවා තාටි යුට්ටෙන්. ඉස්සලම ඕක මේ දැන් අපි ශිෂ්ටාචාර වශයෙන් කතා කරොත් අපි ගන්නකොට පැරණිම ශිෂ්ටාචාර වලට අයිතිනේ මෙසපොටේමියානු ශිෂ්ටාචාරය. ඒ කියන්නේ ඔය අපි හරියටම කිව්වොත් ඉරාක්, ඉරාන් ඔය මිඩ්ලිස් ඒරියා එකයි ඊශ්‍රායෙල් ඒරියා එක. ඕක ශුද්ධ බයිබලේ නිසා සහ කුරාන් එක සහ ඊට ප්‍රථම තිබ්බ ඉතිහාස ගවේෂණ නිසා ඔය පැත්ත. ඒ වගේම ග්‍රීස් පැත්ත, ග්‍රීසිය රෝමය කියන එකයි පැරණිම ශිෂ්ටාචාර වලට අයිති. ඒ වගේම ඉන්දියානු නිම්නය, හින්දු මේ නිම්නය මේ අනිවාර්යයෙන්ම අයිති ඉන්දියානු ශිෂ්ටාචාරයේ සහ එක පැත්තකින් චීනයත් අයිති හොයන් හෝ මානවය හැම අවුරුදු 50,000 පාරණයි. නමුත් ඒගොල්ල සංගීත ලෝකයට විවෘත වෙන්නේ මේ සේද මාවත ආවට පස්සේ. එතකොට එයාලගේ භාෂාවල ගිටාරය සම්බන්ධව නමට කොහොමද ඒගොල්ල යම්කිසි භාවිතාවක් ඒගොල්ලන්ගේ වචන වලින් දුන්නද කියන එක ඒක ලෝක ඉතිහාසයේ ටිකක් අඩුයි. ඒතර ගිටාරේ නමට ගොඩක්ම මේ උදව්ව සපයන්නේ ඉන්දියාව, ස්පර්ෂියාව ප්‍රමුඛව, ඊට පස්සේ ග්‍රීසිය, රෝමන් ශිෂ්ටාචාරය, රෝම අධිරාජ්‍ය, ග්‍රීසිය ඒ දෙගොල්ලොයි, ඊට පස්සේ ජර්මනිය, ඔය මේ විශේෂයෙන්ම ප්‍රංශය, ජර්මනි වගේ පළාත් සහ ඉංගලන්තේ. ඒගොල්ල තමයි ඉංග්‍රීසි නම තමයි අන්තිමට එන්නේ. එතකොට දැන් කොහමද එන්නේ? ඉන්දියාවේ ඒක්තාන්, ඒ කියන්නේ එක ස්ට්‍රිං එකයි, එක් කියන්නේ එක. එතකොට ඊට පස්සේ එනවා දෝතාර්. ඒත් ඉන්දියාවේ දෝ එක් දෝ තීන් එක දෙක තුන. ඊට පස්සේ ඔන්න අපි දැන් තිරේ දිස් කරනවා මේ මාගේ ෂාට් එක. ඊට පස්සේ තුනට තීන් තාර් කියලා මේ පර්ෂියානු වචනයක් එන්නේ සිතාර්. සිතාර් කියන්නේ අපි දැන් භාවිතා කරන සිතාර් එක නෙමෙයි. SETAR සිතාර්. ඒ කියන්නේ ස්ට්‍රින්ස් තුනයි. ඊට පස්සේ එනවා චාතාර්. එක් දෝ තීන් චාර්. චාර් තාර් කියලා කියන්නේ චාතාර්. චාතර් කියන්නේ ස්ට්‍රින්ග්ස් හතරයි. එතකොට ඒ ස්ට්‍රින්ග්ස් හතර චාතර් කියලා ස්ට්‍රින්ග්ස් හතර මේ ඉස්සර ස්පැනිෂ් ගිටාරයේ තිබ්බ ස්ට්‍රින්ග්ස් හතරයි කියලා එහෙම මම ඔව් හතරයි තිබ්බා කියලා මතයක් තියෙනවා. අපි කවුරුත් ඇත්තටම හිතියේ නැහැ නේ ඒ කාලේ. මතයක් තියෙනවා හතරයි තිබ්බේ කියලා. ඊට පස්සේ පංචතාර. පංචතාරයේ පහ.
පංචධාරක පහ. ඊට ඒක පංචධාරක ගොඩක් ඇෆ්ගනිස්තාන වචනයක්. ඔය දැන් ඇෆ්ගනිස්තාන බෙදිලා ඔහොම තිබ්බට පකිස්තාන ඇෆ්ගනිස් බලේ ඒවකට ඉන්දියානු අධිරාජ්‍යයට තමයි ඔය පළාත් තියෙන්නේ. අන්තිම එක හතර සත්තාර. සත්තාර කියන එක ඔය දැන් අපි චාට් එක පෙන්නනවා මේකෙදි. මේ ඉන්දියාවේ සිතාර්කේ මූලාරම්භයේ ශ්‍රී සත කියන එක සමහර මතවාදී කතා කරනවා. එතකොට ඔන්න ඒක්තාර්, දෝතාර්, සිතාර්, චාතාර්, පංචතාර්, පංචතාර්, සත්තාර්. සත්තාර් එසේ ගියා. ඔය වචන ටික ඔය එකෙන් අපේ ඉන්දු නිම්නය සහ පර්ෂියාව ඒ කලාපය ඉන්දු නිම්නේ පර්ෂියානු කලාපය ඕක ගේනකොට ඔය වචන ටික ගේනකොට මොකද පර්ෂියාවයි ඉන්දියාවයි ඉතිහාසයේ මික්ස් මතක තියාගන්න. මොකද පර්ෂියානු අධිරාජ්‍යයේ ඉස්ලාම් ආක්‍රමණ ඉස්ලාම් අධිරාජ්‍යයේ වෙළඳ ගනුදෙනු ඉන්දියාවේ හින්දුයිසම් එකත් එක්ක සෑහෙන ඉතිහාසයේ කතන්දර තියෙනවා. තොරේ ඔය 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 හරහා ඔය භාෂාවල චේන්ජ් එක සෑහෙන සිද්ධ වෙලා දිනවා. එතකොට ඔන්න අපි යන් දැන් යුරෝපය. යුරෝප වල විශේෂයෙන්ම මේ දැන් ඔය ඇපලෝ, වීනස් ඔය වගේ දේව සංකල්පත් එක්ක මේ විශේෂම ඔඩිසීලියන් වගේ ඒවා රාමායනය වගේම මේ ලෝක පුරා වෘතාන්තමය සත්‍යයක් තිබ්බ තැන්. පුරා වෘතාන්තමය දෙයක්. ඒ කියන්නේ පුරා විද්‍යාවට ඔප්පු ගන්න බැරි වුණා ඒ සමහර දේවල්. හැබැයි ඔඩිසීලියට හම්බ වෙනවා. ට්‍රොයි නගර මතු වෙනවා. ට්‍රෝජන් අපි යන්නේ ට්‍රෝජන් කාන්තාව කියලා මේ විශේෂයෙන් බලන්න ෆිල්ම් එක බලන්න ඔක්කොමලා ට්‍රොයි. ඒතොට එක මතු වෙනවා. එතකොට ඔය ශිෂ්ඨාචාරය ග්‍රීක ශිෂ්ඨාචාරය මේ මුල්ම අපි ඔය කතාන දැන් ඉන්දියාව ටාර් කියන වශනයෙන් එන්නේ ඒ භාෂාවත් එක්ක සංස්කෘත සහ ඉන්දි හින්දු මේ භාෂා සහ පර්ෂියානු භාෂාවලින් ටාර් 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 කියන්නේ තත. තතට තමයි තාර් ටාර් ස්ට්‍රිං. එතකොට ඒ කියන්නේ ඒ නම්බර්ස් නම how many strings used in the instrument. ඒ තමයි එන්නේ. එතකොට ඔය දැන් තාර කතාව පැත්තට දාලා අපි යනවා දැන් ග්‍රීසියට. ග්‍රීසිය තමයි গিitar එකට ළඟ නමක් මුලින්ම ඉතිහාසය දෙන්නේ. ඈත බොහොම අනාදිමත් කාලේ ඉඳලා ශුද්ධෝ බයිබලේ ඉඳලා ඒ නම් සම්බන්ධ කතන්දර එනවා. කිතාරා. කිතාරා. ඔව්. ඊට පස්සේ රෝම අධිරාජ්‍ය කතා කරනවා සිතාරා. සිතාරා සිතාරා කියලා. හැබැයි ඒකත් CI කියන එක ඒගොල්ලෝ කී කියලා ගත්තද දන්නේ නැහැ. KI එක කිතර එහෙම වෙන්න පුළුවන්. අපි කවදාවත් කලින් ඉඳලා නැහැ. හැබැයි භාෂා විශේෂඥයෝ ඉන්නවනම් අපේ ට්‍රෙන්ඩ් එකට ඔය කමෙන්ට් ලියන්න ඕන. ඔව් ඇත්තටම මේ විශේෂයෙන් කියන්න ඕනේ දැන් අපි මේ කතිකාවත ගොඩ නගාගෙන යනකොට මේ දෙන්නේ 100%ක් නෙමෙයි. නෙමෙයි. 100% තමයි 75ක් නෙමෙයි. මේ අපි මෙතන කතිකාව කරගන්නේ මේ වෙනකන් අපි දැනුවත් දෙය ගැන පමණයි. ඉතින් ඔබ මීට වැඩි දෙයක් දන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් ට්‍රෙන්ඩ් එක ලියන්න. මේ කමෙන්ට් తీරුවේ ඒක සඳහන් කරන්න. මොකද මේ වැඩසටහන නරඹන කෙනෙකුට ගොඩක් වැදගත් වේවි. මොකද ඉගෙන ගන්න කෙනෙකුට ආසාව තියෙන කෙනෙකුට මේක ගොඩක් වැදගත්. මොකද මමත් ජීවිතේ දැක්කේ තමයි මේ බොහෝ මේ අපි දේවල් කතා කරාට සාමාන්‍ය සමාජය ඇස්සේ පුදුමාකාර දේවල් දන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒවා ප්‍රකාශ කරගන්න මාධ්‍ය නැහැ. ඉතින් මේක හොඳ මාධ්‍යයක් අපිට මේ දැනුම ලබා දෙන්න. හරි. එතකොට ඔන්න කිතාරා. පළවෙනි කිතාරා. කිතාරා කියන්නේ එතකොට ග්‍රීසියේ ගෙන ආපු කතන්දරේ. ඊට පස්සේ සිතාරා රෝමයේ. ඊට පස්සේ මේ අරාබිය පැත්තේ මේ පර්ෂියානු මේ කියනවා කිතාරා. ඒ කියන්නේ Q එකෙන් එනවා කිතාරා කිතාරා කියලා. QITAR. දැන් ඔන්න අපි මේ සමීප රූපෙ පෙන්වනවා මේකේ. ඊට පස්සේ ෆ්‍රාන්සේ ස්පාඤ්ඤේ. ඊට පස්සේ ස්පාඤ්ඤේ කියන ගිටාරා ගිටාරා. ඒ කියන්නේ GUITARRA. ඊට පස්සේ ෆ්‍රෙන්ච් වලින් එනවා ගිටාරේ. 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 ඊට පස්සේ ජර්මනි වලින් එනවා ගිටාරේ GUGITARRE. ගිටාරේ. හැබැයි ඉංග්‍රීසි වලට නම දාලා නමට ළඟම නම එන්නේ දැන් ඔය අපි කියන අද ඉන්න ගිටාර එක. හැබැයි ඇන්ටෝනියෝ ටොරස් හදන ගිටාර එකේ හරි නම එන්නේ ෆ්‍රාන්සෙන් ඒගොල්ලෝ GUITARRE. TAR නෙමෙයි. TAR නෙමෙයි ගිටාරේ. ඒකයි සමහර ෆ්‍රෙන්ච් ප්‍රොනවුන්සේෂන්. තමයි গিitar වෙන්නත් පුළුවන් කියන්නේ නැත්තේ. අන්තිමට ඉංග්‍රීසි වලින් අන්තිමට එනවා GUITAR 1862. හැබැයි දැන් ඕක ඔය නම පිරෙන්න ඔය නම පිරෙන්න 16 දැන් গিitar එක 1862 ගේනකොට 16 වෙන শতවර්ෂයේ 15 වෙනි শতවර්ෂයේ කියන්නේ ලෝකයේ තිබ්බ අඳුරු යුගය නැති වෙනවා. විශේෂයෙන්ම මේ දේවවාදී පාලනය ආගමික අන්තවාදී පාලනයක් ලෝකයේ මේ වෙන දැන් ජේසුස්වහන්සේගේ මරණයෙන් පසු යුගය අපි කියමු ජේසුස්වහන්සේ මැරිලා අවුරුදු 200ක් විතර වෙනකොට රෝමානු අධිරාජ්‍යයේ ගරා වැටීම පොඩ්ඩක් පටන් ගෙන යන කාලය. හැබැයි නමුත් ඒගොල්ලෝ
මොක යුරෝපා ජාතින් අති රෝමාධිරාජය ගොඩක් විනාශයට පත්වෙන්න පටන් ගන්න කාලේ. හැබැයි ඒගොල්ලො අධිරාජ්‍යයක් වශයෙන් තියාගෙන ඉන්නකොට විසිම බලවත්වන යුරෝපියයන් ක්‍රිස්තුවර්ශ දෙසයට පස්සේ බලවත්වන යුරෝපියන් ක්‍රිස්තුවර්ශ හාරසියේදී ක්‍රිස්ට කිතු දහම අදාගන්නවා. ඒ අදාගන්න කොන්සන්ටයින් අධිරාජ්‍ය. කොන්සන්ටයින් අධිරාජ්‍යයාගේ අධිරාජ්‍යවාදී යටතේ ක්‍රිතු දහම පතුරුවන්න පටන් ගැනීමෙන් අර සමාල්ලාට ජේසවාන්සි ගෙනපු අහිංසක ධර්මය සෑහෙන රදලවාදීන්ගේ අතර පහත්වෙනවා. අද ජේසවාන්සි ජීවත් වුණේ ජේසවාන්සිගේ රැකියාව වඩුවට ජේසවාන්සේ කතාගරේ දිලිඳු පන්තියට. හැබැයි රදලවාදී ආක්‍රමණය යටතේ ඔය ක්‍රිස්තුවර්ෂ 400 ඉඳලා ලෝකයේ දුක් විඳිනවා. 1452 ඔටෝෆෝන් තුර්කිවරින් ඔටෝමන් එම්පයර් එක කොන්ස්ටන්ටිනෝපලේ යටත් කරලා ඊට පස්සේ ඔය ලියනාඩෝ ඩාවින්සිලාගේ මේ වගේ මිනිස්සු නැගිටලා මේ ලෝකයට මේ ලෝකයේ ගැන මේ කතිකාවත් ගේනකන් ඒගැන ලෝකය ගැන ඊට පස්සේ දාර්ශනිකයෝ විලියම් ෂේක්ස්පියර්ලා මාර ජාතියක් මේ පුනරුද්ධ සමයේ මතුවෙනවානේ. ඒ මිනිස්සු නිදහස හිතන්න ගන්න මොකද ක්‍රිස්තුවර්ෂ 200 සිට 1500 දක්වා ඉතාම අඳුරු යුගයක් ලෝකේ තියෙන්නේ. ඒකේ වහල්භාවයේ රදල වැඩවසන් ක්‍රමය ආගමික පාලනය පාපොච්චාරණය වගේ දේවල් ඔය මේ පව් සමාකර ගැනීම සල්ලි වලට විකුණනවා. ක්‍රිස්තුවර්ෂ 600-700 කාලේදී යුරෝපයේ සල්ලි නැති මිනිහට ඒක නෑ. පව් සමාව නෑ. කසපහර ලබන්න ඕන. දඬුවම් ලබන්න ඕන. ජීවිතේ භුක්ති විඳින්න දන් දෙන්න ඕන. ඔය වගේ මහා දරුණු ක්‍රමයක මානව සංහතිය යනවා. ඒක ඇත්තටම මේ සංගීතය ඉගෙන ගන්නකොට පිට රටවල මේ විශ්වවිද්‍යාලවල එහෙම ඉගෙන ගන්නකොට මේ ඉතිහාසය උගන්වනවා. සංගීතය කරනවා නම් ඔබ ඉතිහාසය ඔබ දැනගත යුතුමයි. එතකොට දැන් මම අතට එන්නම්. එතකොට දැන් ඔය 1600 වෙනකොට ලෝකේ මේ ලෝකේ පොඩ්ඩක් නිදහස් වෙලා ලෝකේ මේ යම්කිසි නීතිමමනේ පද්ධති වලින් නිදහස් වෙලා විශේෂයෙන්ම 1200 දී විතර ඉංගලන්තේ මැග්නා කාටා ගිවිසුම අද නීතිය හදාරන ගොඩ දෙනෙක් හදාරනවා මැග්නා කාටා ගිවිසුම. මැග්නා කාටා ගිවිසුමේදී මානව හිමිකම් වලට සෑහෙන තැනක් දෙනවා. ලෝකේ මුල්ම කාලේ මානව හිමිකම් ආවෝ. මානව හිමිකම් ලෝකයට ලැබිච්ච තැන් දෙකක් තියෙනවා. එකක් ඇලෙක්සැන්ඩර් විසින් මේ පර්ෂියාව යටත් කිරීම ඔය බැටල් ඔෆ් ගොගමෙලා. ඒ සටන ක්‍රිස්තුවර්ස 332 දී විතර 300 ගාන විතර ගන්නකො හරියට බලන්න බැටල් ඔෆ් ගොගමෙලා. ඒකෙන් පස්සේ ලෝකයේ සාමාන්‍යයෙන් ඔය ඉස්ලාම අර්ථ ක්‍රමයේ ඉස්ලාම ආකෘතිය තිබ්බ දැවැන්ත මේ බලගතුකම් මිනිසුන්ව යටපත් කරපු පීඩන තත්ත්ව නැති වුණා කියනවා. ඊට පස්සේ අවුරුදු 700-800 පස්සේ විශේෂයෙන්ම මේ ඔය මැග්නා කාටා ගිවිසුම ඔය අපි ඔක්කොම ආදරය කරන රොබින් හුඩ් කියන කෘතිය. රොබින් හුඩ්ගේ කාලේ ඔය මේ යාගේ ඉන්නේ ජෝන් රජ්ජුරුව. ඒ කියන්නේ මේ රිචඩ් ද ලයන් හාර්ට් කුරුස යුද්ධෙට ගිහිල්ලා මැරුණම ජෝන් රජ්ජුරුව තමයි මේක අස්සම් කරන්නේ මැග්නා කාටා. ඒකේදී ලොකු මානව හිමිකම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහොමම වෙලා 1600 වෙනවා කියන්නේ ලෝකේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ වගේ ඉඳලා සේදමාවත විවෘත වෙලා එතකොට ඉන්දියාව සහ පර්ෂියාව විවිධ දේවල් වලින් මේවා වෙලා යුරෝපයට වෙන වෙන සංක්‍රමණිකයෝ ඉස්ලාම් ආකෘති ඉස්ලාම් මේ ඇටැක් එක ඇවිල්ලා විශේෂයෙන්ම කොන්ස්ටන්ටිනෝපලේට ඕවෙන් පස්සේ ලෝකේ දැන් මේ වෙලදාමට විවෘත වෙන මේ ලෝකෙ විවෘත වෙන්න ගන්නවා. කියන්නේ ඕපන් ඉකොනොමි එකකට එන්න ගන්නවා 1452 පස්සේ. එතකොට ඔය ඕපන් ඉකොනොමි එකට එනකොට තමයි මේ ඉන්දියාවේ කතා කරපු තාර් කතන්දරේ අර කතා කරපු කිට් ඔය කියන වචන තාර් වලට එක්කව වෙනවා. එතකොට කිතාරා කිතාරා ගිටාරේ ගිටාරා ගිටා කියන දේ ඔන්න ඔහොම සංස්කෘතිමය හුමාරුවක් විය හැකි. මම ස්ටඩි කරලා තමයි කියන්නේ බොඩක් මගේ අධ්‍යයනයේ තමයි කියන්නේ. හැබැයි මම කොයිලවත් කියන්නේ නැහැ මෙහෙමම තමයි වුනේ කියලා. මොකද ඒ කාලේ මම හිටියේ නැහැ. එතකොට අපි හිටියේ නැහැ. එතකොට නමුත් පොතපතයි ඉතිහාසඥයෝ බොහොම දැවැන්ත මේක ගැන සෑහෙන පිටිපස්සට හොයපු විශාල දෙනෙක්ගේ පතපොතේ දැනුමින් ගිටාරේ නමෙන්ද එක්තර දෝතර දැන් මේ අපි පෙන්නනවා කොලේ සිතාර් චාතාර් පංචතාර් සත්තාර් ඔය වචනත් එක්ක තාර් කියන වචනෙත් එක්ක කිතාරා සිතාරා කිතාරා ගිටාරේ ගිටාරා ගිටාරේ ගිටාර් ඔන්න ඔය වචන කියන්නේ. එතකොට ලෝකයේ එකට එක තැන තුන්වෙනි කොලම් එක බලන්න ගිටාර් වචනේ එන්න තුන්වෙනි ලෝකයේ 16 සතවර්ෂය වෙනකොට සංස්කෘතිමය හුවමාරු වලින් වෙළඳාමෙන් යුද ගැටුම් වලින් අවාහ විවාහ ආගම් දාහම සංස්කෘතියේ මිතුදම සහයෝගය අධ්‍යාපනයේ කලාව සංගීතය විද්‍යාව දර්ශනය නැමැති මානව ගනුදෙනු විෂයන් ඔස්සේ සමීප වෙනා ලෝකයේ ඒ සමීප වීමත් එක්ක කිත් සිත් කිට් ගිට් ගිට් ඔය වචන අර තාර් එක එකතු වී ගිටාරේ ලෝකයට එකතු වෙනවා කියන එක අපිට සෑහෙන සත්‍යක් කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔබට තේරෙනවා ඇති අප දන්න දේට වැඩිය නොදන්න දේ තව බොහෝයි ඉගෙන ගත යුතු දේ තවත් බොහෝයි කියලා. අපි මේ කතා කරමින් සිටින්නේ
මේ අප කවුරුත් අඳුනන ගිටාරය ගැන ගිටාරයේ ඉතිහාසය ගැන. ඉතින් මං හිතන්නේ අවුරුදු 5000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන මේ ගිටාරය පිළිබඳව එක පරිච්ඡේදයකින් කතා කරලා ඉවර කරගන්න බෑ. ඉතින් අපි ආරාධනය කරනවා මෙහි තවත් පරිච්ඡේද ඉස්සරහට තියෙනවා. ඉතින් අදට මෙපමණයි. ආයේ නැවතත් අපි අලුත් පරිච්ඡේදයකින් හමු වෙමු. වීඩියෝ ප්‍රොඩක්ෂන් චැනලය තවමත් ඔබ සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඒ තුලින් ඔබට ලබා දීමට නියමිත අධ්‍යාපනික දේවල්, බොහොම වැදගත් දේවල් තව බොහොමයක් අපි ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙනවා. ඒ සමගින් මේ ඔබ නරඹන වීඩියෝ ෂෙයා කරන්න, ඒ වගේම ඔබගේ අදහස කමෙන්ට් තීරුවේ පළ කරන්න. ඔබ මීට වැඩි යමක් දන්නවා නම්, අප කතා කරන දේට වඩා යමක් ඔබ දැනුවත් නම්, ඒ ගැනත් බය නැතුව සඳහන් කරන්න. මොකද මේ චැනලේ නරඹන සියලුම දෙනාට ඒක බොහොම වැදගත්. Vidu Productions, believe in yourself. Oba ganu viswasa karanna.